මර්ධනෙන්නේ මේ බෙහෙත් වර්ග දෙක පාවිච්චි කරානේ. හුඟක්ම වෙනසක් තියෙන මාසයක් ඇතුළත. ඔව්. මේ කහපාට බෙහෙත් තමයි අපි ඉස්සෙල්ලා ගත්තේ. ඔව්. ඊට පස්සේ කොළපාටේ ගත්තා. පවර් ක්ලබ් එකයි පවර් ලව එකයි. පවර් ලව එකයි. මේක ඇතර හෝමෝන බැලන්ස් වෙන්න තමයි තියෙන්නේ ඇත්තටම. ගෑනු පිරිමි ආයට තමගේ ජීවිතේ හෝමෝන වලින් ඔක්කොම වෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපේ ජීවිතේ නිරෝගීතාවය ලෙඩ නැතුව යන ගමන ගේ ශක්තිමත්ව ඉඳීම හැඩරුව කොණ්ඩේ ලස්සනට එන එක පාට වැටීම මේ හැමදේම එන්නේ හෝමෝන පද්ධතිය. මේ වෙලාවේ සබා දහමත් එක්ක හෝමෝන බැලන්ස් වල ඉන්න විෂකරණ බෙහෙත් පවර් ලව සහ පවර් ලව මල් වලින් අදර බෙහෙතක් තමයි මේක. ස්ටිමියුලේට් කරන බ්‍රේන් ස්ටිමියුලේෂන් හાર્ට් ස්ටිමියුලේෂන් ඊළඟ මේක ග්‍රන්ථි පද්ධතිය ස්ටිමියුලේට් කරන ඒ ටික. ඉතින් එතකොට මොකද ඔබතුමා මේ දෙක පාවිච්චි කළා ගුණය? කියන්නේ මාස ගිය මාසෙට වඩා මෙයා මාසේ වෙනසක් තියෙනවා ඒක. පුද්ගලයා දැක්කමත් මට අඳුර ගන්න බැරි වුණා. පුද්ගලයා දැක්කමත් මට අඳුර ගන්න බැරි මොකක්ද ආපු වෙනස එතකොට? ශරීරයේ පාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැම ලස්සන වෙලා තියෙනවා. අනිත් එක මේ වෙනදට ගිය මාසෙට වඩා මේ මාසේ අර එනර්ජි එකේ පවර් එකක් තියෙනවා. අපි ගිය මාසෙත් රෙකෝඩ් කරානේ. අරගෙන පවර් ෆ්ලව විතරක් අද පවර් ලවත් අරගෙන. දෙක. ෆස්ට් ටයිම් තමයි පවර් ලව කියන එක. ඒ මාසෙ පාවිච්චි කරානේ. ඔව්. ඒකට හොඳයි. ඉතින් මේ වෙනදට වඩා පොඩි කාර්යක්ෂමතාවයක් තියෙනවා. තරුණෙක් බවට පත් වෙනවා. අන්න ඒකම ඒකේ වෙනස තියෙනවා. තරුණ ගතියේනවා. මොකද පිරිමියෙකුට නම් ටෙස්ටොස්ටරෝන් හැදෙන හොඳට. ඒක ලිංගික ශක්තිය පවා එනවා. ඒ කියන්නේ ඒක අවශ්‍යයි මිනිස්සු වෙලලා යනකොට ඔය නිකන් දරපෝට්ටක් වගේ ලෙඩ ඇවිල්ලා එහෙම එනවා වගේ නෙවෙයි. හොඳට මිනිස්සුගේ ජීව ශක්තිය හෝමෝන බැලන්ස් වෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. තවත් ඇවිදින කොටක් උනත් ඒක වෙනසක් තියෙනවා. මොකද අර ඉස්සර වගේ තිය අර මහන්සියක් නැහැ. හොඳට ඇඟට ශක්තියක් කියන එකද අර දැනෙනවා. ඉස්සර නිකන් හෝ නිකන් ඇවිද්ද වගේ නෙමෙයි. ඔව්. ඒක තියෙන ඒක තමයි වෙනසක් තියෙනවා. ඒක තමයි අඳින පණිදල හැටියෙන් පව ඔයාගේ වාඩි වෙලා ඉන්න හැටියෙන් ඔයාගේ පොස්චර් එකෙන් පව වෙනස තේරෙනවා. එදා එනකොට ඔයා නිකන් දෙකට නැවිලා ඒව නිකන් හිටියේ නිකන් බොහොම කලකිරීමෙන් වගේ. මනසේ ඉඳලාම වෙනසක් වුණා නේද? ඔව්. මනස කියන්නේ ඉස්සර අර අවු යනකොට එහෙම අර ටිකක් අර දැන් අර දැනුණ ඒ රස්නේ දැන් ඒක එච්චර ගානක් නෑ. ඒ ඇවිදින්න පුළුවන් මොකටද? හැම දිස්න ගන්න පටන් ගත්තා. හැම නිකන් බොහොම ලස්සනට තෙල් පාටට දිස්න ගන්නවා. ඉස්සර වේලිලා ඇකිලිලා හිටපු කෙනෙක්. ඒ මිනිස්සු ඇත්තට මල පිපිදෙන්න වගේ ඒ වගේ එන්න මේ උදව් වෙන එක ගැන සතුටයි කිව්වා. ඔව් සතුටයි. මටත් ඒක මොකද කලින් දැනගෙන හිටියේ නෑ නේද? අන්නේ එක මම මේක කිව්වමත් ඔබතුමා එච්චර හිතුවේ නෑ. ඔය පාවිච්චි කරලා නේද කතා කරන්නේ? නෑ නේ. ඔව්. මොකද හැමතැනින්ම කියන්නේ ඕක නිසේ කරන් බලන්නේ. ඔව්. නමුත් මේ වගේ වෙනසක් දැනුන්නේ නෑ. ආවේ නෑ. ගොඩක් අයට මේ ලිංගික ප්‍රශ්න තියෙනවනේ. ප්‍රීමැචුර් එජුකේෂන් තියෙනවා. ඊළඟට ඉම්පෝටන්ස් තියෙනවා. මිනිස්සු කරන්නේ මොකද්ද දුවල ගිහලා ව්‍යාඝ්‍රා ගහනවා. වගේ ජරාව බෙහෙත් තියෙන්නේ. ඒ වගේ කෙලිම මැරෙනවනේ. කෙලිම ආදවතට බලපානවනේ. හරි නරකයි. ඒක එවෙලට විතරයි. ඒ වෙලට නිකන් ටක් බක් ගන්න එක මේවා ඇවිල්ලා මෙඩිසින් නේ. මේක ඒ වගේ යම්කිසි ඉෂුව එකක් තිබුණත් ඒව සම්පූර්ණ සුවපත් වෙලා යනවා. සම්පූර්ණ සුවපත්. මේ එකක් ගත්තත් ඒකෙන් ඊට පස්සේ ඉඳලා දිගට දිගට ගහන්න ඕනේ නැහැ මේ මොහොතට. මේ ඉෂුව එක සුවපත්. ලෙඩේ සුවපත්. දැන් තමයි ඉතින් හොඳයි. ඉතින් මේ බෙහෙත ඉතින් දවසින් දවස ඉම්ප්‍රූව් වෙනවා මිසක් ඒක අඩුවීමක් නැහැ. දවසින් දවස දියුණු වෙනවා ඒ වගේ. ඉතින් ඒ වගේම ගන්න තව හොඳයි. ඉතින් මුදල් තියෙනවා නම් ඕන නම් තව මාසයකට ගන්න පුළුවන්. තව මාසයකට ගන්න පුළුවන්. ගන්න මට්ටමේ මට්ටම තියුණු වෙනවා. ඒ වගේ. ආ. ඒ වගේ. ඉතින් සන්තෝෂයි. සුවපත් වේවා. නැහැ.